මාසදාසයකට පස්සේ නේද මාසදාසය ගෙවුනට පස්සේ දැන් අපි සාකච්ඡා කරමින් තියෙන මොකද්ද දැන් මේ ගෙනාපු ආණ්ඩුව අපි පරාද කරන්නේ කොහොමද කියලා අහන්න අපි සමහර වෙට කියපුවාම මොනවා වුණත් තව අවුරුදු 3ක් විතර ඉන්න වෙනවා කිව්වහම අපෙන් අහනවා එච්චර කාලයක් ඉන්න ඕනද කියලා ඒ කියන්නේ නේද හා ඒ තව අවුරුදු 3ක් ඉන්න ඕන තව දෙකමාරක් ඉන්න ඕන මොනවා වෙයිද රටට නැවත මේ දේශපාලනයේ පිළිබඳ උණුසුමක් සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ ජනාධිපති වර්ණයක් තියලා මහා මැති වර්ණයක් තියලා නව ජනාධිපතිවරේ තෝරාපත් කරගෙන තුනෙන් දෙකකට ආසන්න බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදලා නේද අපි අවසාන බැලුවොත් පහුගිය අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි මහා මැති වර්ණ තිබ්බි ඒ අගෝස්තු මාසේ 5 වෙනිදා මහා මැති වර්ණ බැලුවොත් අපි දන්නවා කවුරුත් ලංකාවේ මෙතෙක් සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ ලබා ගන්න ලද වැඩිම මන්ත්‍රී උදුර සහිත පාර්ලිමේන්තුව හදාගෙන තියෙනවා. කියන්නේ යුද්ධය අවසන් වෙලා 2009 අවුරුද්දේ 2010 තිබ්බු මහමැති වර්ණයේදීත් මේ තරම් විශාල ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා පහුගිය මහමැති වර්ණයේදී සාමාන්‍ය කවුරුවත් අපේක්ෂා කරේ නැහැ. සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් මන්ත්‍රී දුර 148ක් කවුරුවත් කවදාවත් ලබා ගනිවි කියලා. ඒකනේ ඒක විශාල බලයක් පහුගිය මැති වර්ණයේදී පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයේ ඇතුලේ ලබාගත් විශාලතම බලය. ඇයි එහෙම බලයක් ලැබුණේ? ප්‍රධාන වශයෙන් ගත්තොත් සාමාන්‍ය අය තමන්ට යමක් අපේක්ෂාවෙන් ඡන්ද දෙන්නේ නැති පුද්ගලික රැකියාවක් නේද ග්‍රාමීය වශයෙන් නම් තහඩු ඔන්න ඔයගේ කුඩා දේවල් හැබැයි බහුතර ජනතාවක් ඡන්දෙ දුන්නේ එහෙම නෙවෙයි බහුතර විශාල ප්‍රමාණයක් ඡන්දෙ දුන්නේ මේ රට ගොඩනගාවි කියන විශාල අපේක්ෂාවත් සහ බලාපොරොත්තුත් සහිතව ඕලන්ට මතක ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් මාස දෙක තුනේ වැටුප එකතු කරලා චාටර් ෆ්ලයිට් අරගෙන ආව මොකටද කතරියක් ගහලා යන්න සමහර විට ඒගොල්ලෝ ආපහු ලංකාවට එන්න හිතාගෙන ඉන්න අයත් නෙවෙයි. ඒගොල්ලෝගේ දරුවෝ ලංකාවේ ජීවත් වීම සඳහා අපේක්ෂා කරන අයත් නෙවෙයි. හැබැයි ඒගොල්ලන්ට විශාල බලාපොරොත්තුවක් තිබුණා මොකද්ද? මේ කඩා වැටෙමින් තිබෙන රට ගොඩනගාවි කියලා. ඒ නිසා මා හිතනවා පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණදී ජනතාවට තිබුණ විශාල යහපත් බලාපොරොත්තු චන්දි දීපු ඇයට එමුණ විත් නේද රට ගොඩනගාවි කියන බලාපොරොත්තුවක් තිබුණා වංචාව දූෂණය නතර කරාවි කියන බලාපොරොත්තුවක් තිබුණා ඔබට මතක ඇති ඒ කාලේ ගියා ගෝඨාභය මහත්මයාත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔහුගේ දරුවන්ට සෙල්ලම් කරන්න බැරි වී මතකද ඒකෙන් තිබුණේ මොකක්ද වංචා දූෂණ නොකරන පාලනයක් ගොඩනැගීවි විනයක් නීතියක් සහිත පාලනයක් ගොඩනැගීවි නේද රටේ සිදුවීමින් තිබෙන දේශපාලන පරිහානි කියන්නේ දේශපාලන කියන්නේ ව්‍යාපාරය දේශපාලන කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් කියලා තිබුණා ඒ වෙනුවට දේශපාලන මහජන සේවාව බවට පරිවර්තන කරාවි කියන විශාල යහපත් බලාපොරොත්තුවත් සහිතව තමයි පහුගිය ජනාධිපති වර්ණදී සහ මහමැති වර්ණදී ජනතාව ගිහිල්ලා කතරියක් ගෙවුවේ හැබැයි දැන් කොච්චර කාලයකට කලින්ද වැඩි කාලයක් නෙවෙයි මාස 16කට කලින් එද මාස 16 මේ දෙසැම්බර් හැබැයි මාස 16ක් ගිහිල්ලා දැන් අපි මොකද ආපහු කතා කරන්නේ වැඩිපුර කාලයක් ගිහිල්ලා නැහැ මාස 16 ගිහිල්ලා තියෙනවා මාස 16කට පස්සේ නේද මාස 16ක් ගෙවුනට පස්සේ දැන් අපි සාකච්ඡා කරමින් තියෙන මොකද්ද දැන් මේ ගෙනාපු ආණ්ඩුව අපි පරාද කරන්නේ කොහොමද කියලා අහන්න අපි සමහර වෙට කියපුවාම මොනවා වුණත් තව අවුරුදු 3ක් විතර ඉන්න වෙනවා කිව්වහම අපෙන් අහනවා එච්චර කාලයක් ඉන්න ඕනද ඒ කියන්නේ නේද හා ඒ තව අවුරුදු 3ක් ඉන්න ඕන තව දෙකමාරක් ඉන්න ඕන මොනවා වෙයිද රටට මේ මේක වෙලා තියෙන්නේ ඒකෙන් කියන්නේ මොකද්ද අර ජනාධිපති වර්ණය සහ මහමැති වර්ණ දෙන ලද මුළු එකඟතාවය ඉටු කරන්න අසමත් නේද අසමත් උණු පාලනය බවට පත් වෙලා තිබෙනවා
එවගේම අපි චුට්ටක් කල්පනා කරොත් අපේ රටේ ඔය දේශපාලන හැසිරෙන විදිය ඔය දේශපාලන ඡන්ද හැසිරුණු විදිය බැලුවොත් මෑත කාලේ මිට අවුරුදු අපි අවුරුදු 20 විශේෂිත ඈතට ගියොත් 1994 දී 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිවරයෙකු හැටියට තෝරාපත් කර ගැනීමට ප්‍රධාන සාධකය වුණේ මොකද්ද අවුරුදු 17ක විනාශකාරී එක්සත් ජාතික පක්ෂය පළවා හැර ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට ගියේ 1999 දී 1990 දී නැවත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජයග්‍රහණය කරන්න හේතු වෙන්නේ මොකද්ද අවසාන නගර සභා පිටිය රැස්වීමේදී බෝම්බයක් පිපිරීම එහෙනම් නේද ත්‍රය නැවත ඒව ජයග්‍රහණය කරන්න හේතු වෙන 2005 දී මහින්ද මහත්තයා බලයට එන්න ප්‍රධාන සාධක වුණේ කුමක්ද ඒ වෙලාවේ අපේක්ෂකයන් දෙන්න අතර තිබුණු ප්‍රධාන සාකච්ඡාව තමයි රණවීර වික්‍රමසිංහ මහත්මයා පෙනී හිටිනවා සාමගිය උස්ම හරහා මේ ප්‍රශ්නේ විසඳන්න එතකොට මේ පැත්තෙන් කියනවා නෑ සාමගිය උස්ම පාවා දීමක් යුදමේ ලෙස තමයි පරාද කරන්න ඕන කියලා එහෙනම් 2005 දේශපාලන පොර පිටිය බෙදින්නේ යුද්ධය සහ සාමගිය උස්ම කියලා එහෙමනේ 2010 මැතිවරණ වේදිකාව මැතිවරණ පිටිය බෙදෙන්නේ කුමක් මතද 2010 දී මහින්ද මහත්මය අපේක්ෂකය වෙනවා යුද්ධය අවසන් කරනකොට හිටපු ජනාධිපතිවරයා ලෙස පොන්සේක මහත්මය අපේක්ෂකය වෙනවා මොකක් ලෙස යුද්ධය අවසන් කරනකොට හිටපු හමුදාපතිවරයා ලෙස එහෙනම් එතනත් සැලකිලට භාජනය කරලා තියෙන්නේ යුද්ධය වගේ කරුණ 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නැවත ජයග්‍රහණය කරන්න දේශපාලනේ ප්‍රධාන සාධකේ බවට පත් වුණේ මොකද්ද වංචා දූෂණ නේද සුදු වෑන් ප්‍රජාතන්ත්‍රවාදී එවිනු කර මොකද යහපාලනේ ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සානික් කඳුරු අතර බෙදී 2019 ජනාධිපති වර්ණයේදී කඳවුරු දෙක බෙදුනේ කොහොමද එකක් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මගෙන ඔහු ආපුවම ජාතික ආරක්ෂාව තහවුරු කරන බව සජිත් ප්‍රේමදාස මහත්මගේ පැත්තට කියනවා ඔහු ආපුවම රට පාවා දෙන බව එහෙම නේද ඊතර දැන් අපි මේ මෑත ඡන්ද හැසිරීම බැලුවොත් ඒ වගේ බෙදීම් තියෙන කුමක්ද එක්ක යුද්ධ මත බෙදීම් එක්ක සාමගිය උසුම් මත බෙදීම් එක්ක ප්‍රජාතන්ත්‍රවාදී මත බෙදීම් එක්ක ජාතික ආරක්ෂාව මත බෙදීම් මෙහෙම තමයි කඳවුරු හැදිලා තියෙන්නේ හැබැයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා කතා කරන්නේ මොන ප්‍රශ්නේද අද අපි ඇවිල්ලා කතා කරන්නේ මොකක් ගැනද අද මේ ආණ්ඩුව වේගෙන් ඉවත් කළ යුතුයි කියලා සාකච්ඡාවට එන්නේ මොකක් නිසාද ආර්ථිකී ඇත්තටම කත්තු දේශපාලන ව්‍යාපාරයකට පැවරෙන්නේ කොහොමද දේශපාලන ව්‍යාපාරයකට පැවරෙන්නේ ආණ්ඩුවකට පැවරෙන්නේ ජනතාවගේ ලෞකික ජීවිතය සැපවත් කිරීම ඒක තමයි ආණ්ඩුක කාර්යභාරය ආණ්ඩුවකට පැවරෙන්නේ ජනතාවගේ ලෞකික ජීවිතය සැපවත් කරන්න ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් ඔවුන්ට හොඳ නිවහනක් නේද ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් සෞඛ්‍ය පද්ධතියක් ප්‍රවාහනයක් නේද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් එනවා දේශපාලන ආණ්ඩුව වලට බලේ පෙවරෙන්නේ ලෞකික ජීවිතය සපවත් කරන්න ලෞකික ජීවිතය සපවත් කළ හැකි වන්නේ ඒ පාලනයේ මොනතරම් ප්‍රමාණයකින් ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගන්නවාද කියන සාධකයේ මත ආණ්ඩු පෙරලන්න ආණ්ඩු හදන්න ප්‍රධානම සාධකේ වෙන්න ඕන මොකක්ද එහෙනම් ආර්ථිකී ඒ දේශපාලන ව්‍යාපාරවල ආර්ථිකයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල මොකක්ද ආර්ථිකයට කුමක් වෙයිද ඒ පක්ෂවල ආර්ථිකයේ පිළිබඳ දැක්ම කුමක්ද මේක තමයි සාධක වෙන්නේ හැබැයි 94 ඉඳන් අපි ආණ්ඩු මාරු කරලා තිබෙන්නේ ආර්ථිකයේ මත නෙවෙයි ආර්ථික මත නෙවෙයි අපි 94 ඉඳන් ආණ්ඩු මාරු කරලා තිබෙන්නේ ඒගොල්ලෝ විසින් අපිට නිර්මාණය කරන ලද ප්‍රශ්න මත ඒ කඳවුරු විසින් ක්‍රියේට් කරන ඒගොල්ලම නිර්මාණය කරන ප්‍රශ්න ජාතික ආරක්ෂාව ඒගොල්ලම නිර්මාණය කරන රට පාවා දීම ඒගොල්ලම නිර්මාණය කරන
එනිසා ජනතාව චන්දපොලට ගිහිල්ලා තිබෙන්නේ ඇත්ත ප්‍රශ්න මත නෙවෙයි ඒගොල්ලෝ විසින් නිර්මාණය කරලාද ප්‍රශ්න මත හැබැයි අද අපේ රට මුහුණ දී තිබෙන දරුණුතම අභියෝගය සහ විනාශය කුමක් අද දරුණුතම අභියෝගය සහ විනාශය තිබෙන්නේ ආර්ථික ප්‍රශ්න මත නේද වාහන ආනය නතර කරලා තිබෙන එක අමතර කොටස් නාණය නතර කරලා තියෙන එක කිරිපිටි ගේන්න විදිහක් නැහැ කියන එක ඩොලරේ යගේ ඉහළ යාම ණය ගෙවා ගන්න බැරි වී තත්ත්වයක් ඇති වී තිබෙන වරාය කන්ටේනර් 1500ක් වගේ හිර වෙලා තියෙන එක භාණ්ඩ බිල්ල විශාල ලෙස ඉහළ යාම භාණ්ඩවල හිගයක් ඇති වී තිබීම මේ සියලු ප්‍රශ්න මොනවද මේ සියලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න අද අපේ රටේ අනාරක්ෂිතභාවය අද අපේ රට අවදානමකට පත් වී තිබෙන ජනතාව පීඩාවකට පත් වී තිබෙන ජනතාව අසීරුතාවයකට පත් වී තිබෙන්නේ කුමන ප්‍රශ්න මතද ආර්ථික ප්‍රශ්න මත හැබැයි අපේ රටේ ජනතාව ඡන්ද දෙන්නේ ඒක මත නෙවෙයි ඡන්ද දුන්නේ ජාතික ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී යුද්ධය සාමය ගිවිසුම් මේව වලට තමයි ඡන්ද දීලා තිබෙන්නේ හැබැයි රට ජනතාවත් අසීරුවට පත් වී තිබෙන්නේ කුමක් මතද ආර්ථිකය මත හැබැයි මේ කඳවුරු දෙක හැමදාම ආර්ථික ප්‍රශ්න යට ගැහුවා ආර්ථික ප්‍රශ්න යට ගහන්නේ ඇයි ආර්ථික ප්‍රශ්නේදී ඒගොල්ලන්ට බෙදීමක් නැහැ ආර්ථික ප්‍රශ්නේදී ඒ ප්‍රධාන පක්ෂ දෙකට බෙදීමක් පෙන්වන්න බෑ එකම මාවත එතකොට ඒගොල්ලන්ට ආර්ථික ප්‍රශ්නේදී සටනක් නැහැ ආර්ථික ප්‍රශ්නේදී ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක් නෙවෙයි ආර්ථික ප්‍රශ්නේදී වෙනස් මාවත් දෙකක් නෙවෙයි ආර්ථික ප්‍රශ්නේදී ඒගොල්ලෝ එකම මාවත හැබැයි ආර්ථික ප්‍රශ්නේ එකම මාවතක් වුණාම ඒගොල්ලන්ට කඳවුරු දෙකක් හදාගන්න බෑ එකම මාවතක් එකම කඳවුරක් ආර්ථික ප්‍රශ්නේ ආර්ථික ක්‍රියාවලියේදී ආර්ථික දැක්මේදී එකම මාවත ඒතර එකම ප්‍රතිපත්තියක් තියෙන පක්ෂ දෙකකට ආර්ථික ප්‍රශ්නේදී කඳවුරු දෙකක් හදාගන්න බෑ එනිසා ඒගොල්ලෝ හැමදාමත් කරේ මොකද්ද කඳවුරු දෙකක් හදාගන්න පුළුවන් ප්‍රශ්න නිර්මාණය කරලා උඩට ගිහිනේ නේද අපිත් මොකද කරන්නේ ජනතාව ඒ කඳවුරු දෙකට බෙදිනවා එනිසා අද අපේ රටේ බෙදන්න ඕන ප්‍රධාන කඳවුරු දෙකක් තියෙනවා මොකද්ද මේ ගමන් කරමින් තිබෙන ආර්ථික සංවර්ධන මාවත අද අපි ඇස් ඉදිරි පිට අසාර්ථක වී තිබෙන බවත් අපේ රට විශාල අසීරුතාවකට පත් කර තිබෙන බවත් ඒ ආර්ථික මාවත වෙනුවට ඔවුන් නැවත යෝජනා කරන්නේ ආර්ථික මාවත ඔවුන් ගමන් කරමින් තිබෙන්නේ ආර්ථික මාවත ඒ ආර්ථික මාවත වෙනුවට නව ආර්ථික මාවතක් පිළිබඳ කඳවුරක් අපි නිර්මාණය කරන්න ඕන මෙතන තමයි අපේ රට ඇත්ත බෙදීම ගේන්න ඕන තැන